පළමුවෙන්ම රටේ පුරවැසියන් හඳුනා ගන්න ඕනේ ඔබ. රටේ නීති නතර උත්තරීතර නීතිය. පහළ තියෙන සියලුම නීති නතර තේරුම් ගත යුත්තේ උත්තරීතර නීතියට යටත්. දැන් මම ඔබට සරලව මේ ප්‍රශ්නේ ඔබට නැවත යොමු කරන්නම්. උත්තරීතර නීතිය ගැන ආනුග්‍රහතාවයේම සඳහන් වනවා නම් ජනරජයේ විධායකයේ ප්‍රධානියා කරන කිසිදු අපරාධ වර්ගකට ඔහු නීති හමුවට ගේන්න බැහැ කියලා මොකද්ද ඔබට දෙන පරිදි? රටේ උත්තර නීතිය උත්තරීතර නීතිය මූට බලය දෙන නිදහසක් මක්කොලා. ඒ වගේම තමයි මේ ආනුග්‍රහතාවයේ තියෙන තව බලපතලම දෙයක් තමයි ඔහුට දෙන ග්‍රහණය තබා ගැනීමට අධිකරණයේ සම්පූර්ණයි. ඒක පටන් ගත්තේ මහින්ද රාජපක්ෂගේ 18 වෙනි යන්ත්‍ර සංශෝධනයේ. ඔහු ගත්ත විනිශ්චයකාරවරු පත්‍රයේ බලය සම්පූර්ණයෙන්ම ඔහුගේ අතට. ඒ වගේම තමයි ආනුග්‍රහතාවයේ තියෙන මේ රටේ මේ තත්ත්වයේ උද්ගත වීමට තව වැදගත්ම හේතුවක් කියන්න ඕන. මොවුන්ව තෙරෙහිව නීති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයේ ක්‍රියාත්මක කරන විනිශ්චයකාරවරුන්ගේ නිදහස සම්පූර්ණයෙන්ම අවුරලා තියෙනවා. ඔවුන්ව පත් කරන ව්‍යවස්ථාදායක බලයේ සභාව සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවේ ග්‍රහණය තබාගෙන ඉන්නවා. එහි සිටින සමාජිකයන් 10 දෙනාගෙන් 7 දෙනෙක් මන්ත්‍රීවරු. ඒකෙන් ද මේ ආනුග්‍රහතාවෝදී විහිළුවා. මේ කන්‍යුවාරයෙන්ම වෙනස් විය යුතුයි. උත්තරීතර නීතිය ආනුග්‍රහතාව නම් ඊට පටහැනි ඕ අනනුකූල සියලුම නීති අවලංගු විය යුතුයි. නමුත් ඕක ආනුග්‍රහතාවේ නැහැ. මොන් දැක්ක ඕක මේ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහත්මයා, ඒ වගේම තවත් මාධ්‍යවේදී චාපා බණ්ඩාර කියන මහත්මයා, ඒ වගේම ශ්‍රීනාත් පෙරේරා කියන මහත්මයා ඊයේ කියන නාගානන්දට එහෙම කරන්න බෑ, 78 ආනුග්‍රහතාවයේ එසේ අවලම් කරන්න බෑ කියලා. මොන් හරියට කතා කරන්නේ මේ ඊයේ ඉපදිච්ච මිනිස්සු ඇතුළත. ශ්‍රී ලංකාවේ ආනුග්‍රහතා ඉතිහාසයේ මොන් සම්පූර්ණයෙන්ම අමතක කරලා මේ රටේ පරම අධිකාරිය ඔබයි. ඔබට ඉහළින් මේ රටේ කිසිදු අධිකාරියක් නැහැ. අධිකරණය ව්‍යවස්ථාදායක කියන්නේ පාර්ලිමේන්තුව, විධායක කියන්නේ ජනාධිපති හා කැබිනට් මණ්ඩලය. ඔබේ පදු ආදායමෙන් පඩි ලබන ඔබේ සේවකයෝ. එහෙනම් මේ රටක ආණ්ඩුක්‍රියාත්මක වෙනස් කිරීමේ උත්තරීතර බලයේ තියෙන රටේ පරම බලයේ තියෙන රටේ මහ ජනතාවට. ඒ නිසා තමයි ඔබට මතක ඇද්දී ශ්‍රී ලංකාවේ පළවෙනි ආනුග්‍රහතාව ගැන ඉතනම් 46 තිබුණ ආනුග්‍රහතාව තිබුණේ, ඒක තිබුණේ ප්‍රතිපාදන තිබුණේ ලංකාවේ පාර්ලිමේන්තුවට එය වෙනස් කළ නොහැකි විදිහට. 29 වෙනි වගන්තියෙන් පැහැදිලිව දැක්වා. නමුත් 1972 දී කොළනසිල්ල මහත්මයා ඔහුට අවශ්‍ය කළා මේ පත පුදව ගන්න. ඔහු මොනවද කළේ? පාර්ලිමේන්තුවෙන් ඉවතට ගියා කියලා මහජනතාවගෙන් ජනවරමක් කිව්වා අපිට මේක ඉවත් කරන්න අවශ්‍යයි. කිව්වා මට ජනවරමක් දෙන්න අපිට මේක සම්පූර්ණයෙන්ම ආනුග්‍රහතාව සම්පූර්ණයෙන්ම ප්‍රත්‍යාදිෂ්ඨ කරන්න, අවලංගු කරන්න. ඒ අනුව ජනතාවගේ ජනවරමෙන් තමයි අලුත් ආනුග්‍රහතාව ගෙනාවේ. ඒක 72 1946 ආනුග්‍රහතාව කොහෙත්ම වුන් මේ ප්‍රයෝජනට ගත්තා. ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. දැන් මේ අවස්ථාවේදී කරන්නේ මේ රට මංකොල්ල කරන මේ අපරාධකාරයෝ 225 දෙනා ආරක්ෂා කරන 1978 ආනුග්‍රහතාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය ප්‍රතික්ෂේප කළා. ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. ජනරජයේ බලධරයන් මහජනතාවගෙන් ජනවරමක් ඉල්ලනවා. කරුණා කළා, ප්‍රඥාවෙන් කල්පනා කළා, මේ මාතෘභූමිය මොවුන්ගෙන් ගලවා ගැනීම සඳහා ඔබේ අනුමැතිය දෙන්න. ඔබේ ජනමතේ මේ පිළිගැනීම ප්‍රකාශ කරන එක නිසා 78 ආනුග්‍රහතාවයේ තියෙන ප්‍රතිපාදන එකක්වත් මෙතනට අදාළ වෙන්නේ නැහැ. ඒ සියල්ලම අදාළ වෙන්නේ ඒ ව්‍යවස්ථාව අනුව ආනුග්‍රහතාව සංශෝධනය කරනවා නම්, ඒ ප්‍රත්‍යක්ෂිත කරනවා නම්, උන්ට අවලංගු කරනවා නම්, එහි තියෙන ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම චේතනාන්විතව රටේ මහජනතාවට කියනවා අපි ඒක අල්ලලා බිසි කරමු. ඒක මංකොල්ලකරුවන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් ගෙන ව්‍යවස්ථාව අපි අපේ රටේ උත්තරීතර ජනරජයේ ප්‍රධානී හැටියට අපි සම්මත කරමු. මේ රටේ පළවෙනි වතාවට තමයි රටේ ජනතාව විසින් මාර්ග ව්‍යවස්ථාවක් සම්මත කරන්නේ. ඒකට මීට පෙර
මේ රටේ ආනුග්‍රහ යාත්‍රාවේ 78 වෙනි තිබුණ ප්‍රතිපාදන 85 වෙනි වගන්තියේ ඒකත් මේ රනිල් වික්‍රමසිංහගේ යහපාලනයේ ඉවත් කළා. ඒ වියත්තාවේ තිබුණා පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන ලද පනත්කෙටු පත පවා කෙලින්ම ඔබ හමුවට ගෙනල්ලා ජනාධිපතිවරයාට සම්මත කිරීම සඳහා බලය තිබුණා. ඒකත් යහපාලනයේ තින් සම්පූර්ණයෙන් ඉවත් කළා. තම නැවත කියනවා ඔය කියන අය පැහැදිලිවම දන්නවා මෙරට ඉතිහාසය මොකක්ද උන්නේ. නමුත් ඔවුන් පෙනී සිටින්නේ මේ 225 මංකොල්ල කනුවගේ ආරක්ෂාවට. ව්‍යවස්ථාව අවශ්‍ය කරන්න පුළුවන් ව්‍යවස්ථානුකූලව පමණයි. ව්‍යවස්ථාව අහෝසි කරන්න පුළුවන් ව්‍යවස්ථාව අනුකූලවයි කියලා කියන්නේ ඔය 78 ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන දෙකක් තියෙනවා. කියන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඕන, ජනමත විචාරණයක් ඕන. ඊට අමතරව ව්‍යවස්ථාවක් සම්බන්ධ සංශෝධනය කරනකොට ඒක තියෙනවා ක්‍රමවේදයක්. ඒක ගැසට් පත්‍රයේ පළ කරන්න ඕන. ඒ වගේම මහ ජනතාවට පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට අතුල් කරලා ඒක සතියක් ඇතුළත අභියෝග කරන්න වෙනවා. මේ ඔක්කොම තියෙන්නේ පවතින අනුකූල යත්තාවේ 178. නමුත් ඔබට මේ දේ කියන්න ඕනේ. ඔය කියන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා තියෙන ප්‍රතිපාදන 19ක් මේ රටේ ගෙනාවා. ඒන් බහුතරයක් ගෙනාවේ ඔබේ ඇත්තක බැඳ තබා. උදාහරණයක් ලෙස පළාත් සභාව ගෙනාවේ මේ රටේ සම්පූර්ණයෙන්ම ඔබේ කිසිම අවස්ථාවක් නැතුව. ඔය පරමාධිකාරී කියන වචනේ වෙලාවේ ඔහු 7-5 තමයි කළේ. ඒක හොරෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හොටලේක කාමරයක තියලා ඒ පාර්ලිමේන්තුවේ බස් එකේ ගිහිල්ලා අත උස්සපල්ලා කියලා මේක සම්මත කළේ. රටම ප්‍රතික්ෂේප කරපු කුණු ගොඩක් ගෙනල්ලා රටට බිලියන 100ක රාජ්‍ය ආදායම රටට පසරකට අයින් කළා. නගන දෙක සම්පූර්ණයෙන්ම අවශ්‍ය කරන යෝජනා කළා. මේකද කියන්න ඕනේ ඔබට. ඔය මෙතන තව පැහැදිලි කිරීමක් කරන්නේ ඔබට ව්‍යවස්ථානුකූලව ඔය කරන ක්‍රමවේදයද කියලා බලන්න. 14 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා මේගොල්ලෝ. ඒ ගෙනාවේ ඔබ කණින් ඇදලා දාන අය පාර්ලිමේන්තුවට ගේනවා. කණින් ඇදලා දාන අය පාර්ලිමේන්තුවට ගේනවා කියන්නේ අර මම මුලින් කිව්වා ඒක ඇවිල්ලා ජනතාවගේ පරමාධිකාරී ජනතාවගේ ඡන්ද බලයට කරන්න පුළුවන් ලොකුම නිගාව. ඒ අවස්ථාවේදී ඒක පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට දැම්මෙත් නෑ. පාර්ලිමේන්තුවේ ඒ වගේම ගැසට් පත්‍රේ පළ කළෙත් නෑ. රටේ ජනතාවගේ අධ්‍යක්ෂක පැන්දර තමයි 14 වෙනි යථා සංශෝධනය ගෙනා. ඉන්න අනතුරුව ගෙනාවා මහින්ද රාජපක්ෂ 18 වෙනි යථා සංශෝධනය ගෙනා ඌ වේග ගෙන තනිකර අධිකරණයේ මිනිස්කරන් මිනිස්වරුන් පත් කිරීමේ බලය ඔහුගේ ප්‍රහාණයට ගෙනා. ඒ අවස්ථාවේදී නැවත ඒ ගැසට් පත්‍රේ පළ කළේ නෑ. පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ දැම්මෙත් නෑ. ඔබේ ඇස් බැඳලා තමයි මේ වෙනස කළේ උට අධිකරණයේ සම්පූර්ණම ඔබේ ග්‍රහණයට ලබා තබා ගැනීම. මේවා ඉතාමත්ම ඛේද වාචක. මේ රටේ ඔය කියන විදිහට රටේ ජනතාවගේ පරමාධිකාරී බලය ඔවුන් පිළිගත්තා නම් අනිවාර්යයෙන්ම කවදාකවත් මේ රටේ ඒවා වෙන්නේ නෑ. ඒක තමයි නාගානන්ද පුන පුන ඔබට කියන්නේ ශ්‍රී ලංකාව රටක් හැටියට බිඳ වැටලා තියෙන්නේ නීති ආධිපත්‍ය බිඳ වැටලා තියෙන නිසා. ඒ නිසා මම ඔබට පැහැදිලිව කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ පරම අධිකාරිය මහ ජනතාව විසින්ම තමන්ගේ පරම අධිකාරී බලය, ඒ කියන්නේ ජනතා පරමාධිපත්‍ය, ඒ කියන්නේ නීති පැනවීමේ බලය, මහ ජනතාවගේ බලය ඍජුවම ක්‍රියාත්මක කරමින් ඔවුන් විසින්ම ඔවුන්ගේ ජනමතයට පක්ෂව ප්‍රකාශ කිරීමත් සමගම ඒ නීත්‍යානුකූල වන්නේ ඒ කිසිදු අධිකාරියකට අභියෝග කරන නෑ. ඔය සම්බන්ධයෙන් මම සරලව කියන තේරුම් ගන්න මම හිතනවා ඔබට මේක තේරෙයි කියලා. මම දැක්ක මේක කියනවා ඔය කියන තුන් දෙනාම. නමුත් මේ ව්‍යවස්ථාව සම්මත කිරීමේ බලධරයා ඔබ, ඔබේ ඡන්දයෙන් මේ ඔබ ගෞරවයෙන් ඒ වගේම ආඩම්බරයෙන් පිළි අරගෙන එක සම්මත කරලා පසුව ඒ ලීවිල්ල මේ රටේ උත්තරීතර නීතිය බවට පත්වන්නේ ජන රජයේ පරම අධිකාරිය නැත්නම් උත්තරීතර ආතනය එහෙම නැත්නම් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී මුදුන් මල්කඩ වන ඔබ ඔබේ මනාපය ප්‍රකාශ කිරීමත් සමග එය සම්මත කිරීමත් සමගම අධිකරණයත් සම්පූර්ණයෙන්ම අධිකරණයේ විනිශ්චයකාරරුන්ගේ දොර සියල්ලම අහෝසි වෙනවා. 225 පාර්ලිමේන්තුවත් අහෝසි වෙනවා. ඒ වගේම පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි වෙනවා. ඒක නිසා නැවත අධිකරණයට විනිශ්චයකාරවරුන්
කියන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණයට හා අභියාචන අධිකරණයට විනිශ්චයකාරවරුන් පත් දෙපත් කරන්නේ සහ ඔවුන් දියුණු දෙනු ලබන්නේ ඔබ විසින් සම්මත කරන නව චන්ද්‍රජ්‍ය ව්‍යවස්ථාව පරිදි. ඔබ විසින් පත් කරන චන්ද්‍රජ්‍ය ව්‍යවස්ථාව ප්‍රකාර ඔවුන් බැඳී සිටින්නේ රටේ උත්තරීතර නීතිය වන නව චන්ද්‍රජ්‍ය ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට. ඒ නිසා ඔබ කොහෙත්ම අදාළ වෙන්නේ නැහැ. ඔය වෙනම තත්ත්වයක් හටගත්තා 1972. සෝමසුන්දරම් කියන දෙන්නෙක් මහත්මයෙක් ඒ උල්ලංඝනය කරනවා තමන්ගේ අයිතිය කියලා ගියා අධිකරණයට. 72 ව්‍යාප්තාව කියනවා. නමුත් අධිකරණය පැහැදිලිව කිව්වම මේක පොදෙක් කඩදාසියක් පමණයි. මේක කිසිම නීතියේ ඉදිරියේ බලංකභාවයක් නැහැ. පස්සේ උගේ නැවත ආල්පියත්තාව රටේ උත්තරීතර නීතිය ලෙස පිළිඅරගෙන සාතික කළාට පස්සු. මොකද ඒ වෙලාවේ අධිකරණය කිව්වේ අපි දැන් මේ නව ව්‍යාප්තාව ප්‍රකාර දියුරුඳු විනිශ්චකාරු වන්නෙමු. එහෙන් අපිට මේ අභියුක්ත නැහැ. එහෙන් ඔය කියන චෝදනාවේ කිසිදු සත්‍යභාවයක් නැත. එමන් නැවත කියන්න ඕනේ මේක මහ ජනතාව විසින් සම්මත කිරීමත් සමගම මේක ඇවිල්ලා මේ නාගානන්ද ව්‍යවස්ථාවක් නෙවෙයි. මේක මහ ජනතාවගෙන් ඔවුන්ගේ අදහස් විමසා අවසාන වශයෙන් පිළියෙල කරන ලියවිල්ල ඔවුන්ට ඡන්දයට ප්‍රථම ඉදිරිපත් කරලා ඔවුන්ගේ කැමැත්ත කියන්නේ අනුමැතිය ඊට පක්ෂව ප්‍රකාශ කිරීමෙන් පමණ ඔවුන්ගේ මනාපය ඊට පක්ෂයේ ප්‍රකාශ කිරීම පක්ෂව ප්‍රකාශ කිරීමෙන් පමණ රටේ උත්තරීතර නීතිය බවට පත්වන්නේ. එම අවස්ථාවේදී ඒ රටේ උත්තරීතර නීතිය වූ සැනින් ජනාධිපතිවරයාගේ අස්සනින් ඔබ පත් කරන නාව ජනාධිපතිවරයාගේ අස්සනින් ඒ උත්තරීතර නීතිය වූ සැනින් පවතින අනුක්‍රමයේ වත්තාව අවලංගු වෙලා ඒ ක්ෂණයකින් නව අනුක්‍රමයේ වත්තාව ක්‍රියාත්මක වෙනවා. ඒක දැන් මම ඔබට කිව්වේ මම හිතනවා ඔබට පැහැදිලි ඇති කියලා. එක ඔබ පත් කරපු ඔබේ ඡන්දය ඔබේ සර්වජන ඡන්දය පත් කරන ජනාධිපතිවරයා ඔබ මේ නීත්‍යානුකූලව විධිමත්ව සාධක අනුමත කළා. ඔබේ ජනමතය ප්‍රකාශ කළා කියලා ඔහු සාධක කරපු සැනින් එම ව්‍යාප්තාව රටේ උත්තරීතර නීතිය බවට පත් වුණා. ඒ සමගම 1972 ව්‍යාප්තාව බලරහිත. ඒ නිසා ආය රටේ නීතියක් නැති වෙනවා කියලා මුල් කරන චෝදනාවේ කිසිම බලංකාරයක් නැහැ. ඒ සමගම කියන්න ඕන ඔබට ඔබ හැම ප්‍රශ්නේ දෙවන කොටස ඇති මේ අල්ලස් සහ දූෂණ සම්බන්ධය අවසානයක් වෙනවා. පැහැදිලිවම ඒක උත්තර ඔව්. ඇයි? දැන් ඔබ දකිනවා දැන් මේ අල්ලස් සහ දූෂණ සම්බන්ධයේ තියෙන ක්‍රමවේදයක්. ඒ මොකද්ද? දූෂණ කොමිසම කියලා කියනවා. ඔබට රජයේ අමාත්‍යවරුන්ට, මන්ත්‍රීවරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, අමාත්‍යංශ ලේකම්වරුන්ට මෝඩයෙකුට ඔබට දූෂණ චෝදනා ගෙනියනවා. මට කියන්න බලන්න දූෂණ චෝදනා මත මේ රටේ මන්ත්‍රීවරු, අමාත්‍යවරු, අග්‍රාමාත්‍යවරු, ජනාධිපතිවරු මේ කීදෙනෙකුට මේ රටේ ක්‍රියා නීති ක්‍රියාත්මක වුණා? එක්කෙනෙකුටවත් නෑ. නමුත් මේ නව ජනරජ ව්‍යාප්තාව ඔබ සම්මත කරන ජන සම්මත අනුග්‍රහ ව්‍යාප්තාවේ විධි විධාන ප්‍රකාර මේ එක්කෙනෙකුටවත් කොටිම කියනවා නම් ජනාධිපතිවරයා පවා රටේ උත්තරීතර නීතියට යටත් කරනවා. ජනතා පරමාධිපත්‍ය බලයට යටත් කරන දැන් තියෙන ව්‍යාප්තාවේ 35 වන වගන්තියේ ජනාධිපතිවරයා නීති හමුවට ඔබට කැඳවීමේ බලය අහිමි කරලා තියෙනවා. නමුත් ඔබ සම්මත කරන ජනජ ව්‍යාප්තාවේ ඔහු තන්නේ කර ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරු කියන මන්ත්‍රීවරු මේ සියලු දෙනාම රටේ නීතියට යටත් කරනවා. කොටිම කියනවා නම් දූෂණය කියන අපරාධ වරද සම්පූර්ණයෙන්ම මරණ දඬුවමට යටත් කරනවා. හැබැයි ඔබට කියන්න ඕනේ ඒ මරණ දඬුවම පනවන්නේ නාගානන්ද නොවේ. මේ සම්බන්ධයෙන් ඔබෙන් අදහස් විමසුවා රටේ පුරවැසියන්ගෙන් 80%කට වැඩි ප්‍රමාණයක් කියන්නේ මේක බරපතල වරදක්. මේක අපිට තවදුරටත් විමසන්න බෑ. අවුරුදු 7 තිස්සේ මේ රට මංකොල්ල කෑවා. ඒක නිසා මේකට රටේ ජනතාව හැටියට අපි අනුමත කරන්නේ මේකට මරණ දඬුවම දෙන්නේ. ඒක නිසා තමයි මේ දඬුවම පමුණලා තියෙන්නේ. මින් ඉදිරියට රජයේ සාමාන්‍ය නිලධාරීෙකුට ක්‍රියාත්මක වන නීතියම
ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා අමාත්‍යවරු මන්ත්‍රීවරු සියලු දෙනාට සමානව ක්‍රියාත්මක වෙනවා. තවදුරටත් පැහැදිලි කිරීමක් කරන්න ඕනේ ඔබට. දැනට තියෙන ජනරජ අනුග්‍රහතා ප්‍රකාර විගාධිපති ගණකාධිපති තනතුර ඇත්තම නිකන් පොලිටිකක් වගේ. ඔබට කිසිම බලවලයක් නැහැ. ඒක තමයි විගණකාධිපති දැන් හැමතැනම ආණ්ඩාණ්ඩා කියකිය යනවා. මේ රටේ මෙච්චර මංකොල්ල කනවා, මෙච්චර රාජ්‍යදෑම මංකොල්ල දවා හතරෙන් එකක් මොම් කනවා. මේ විදිහට ඔහු කියකිය යන්නේ ඔහු කියන වාර්ෂික රාජ්‍යදෑම බිලියන් 1 ට්‍රිලියන් එකක්. දෛනික රාජ්‍යදෑම බිලියන් 5 එයින් හතරෙන් එකක් මොම් මංකොල්ල කනවා. එන මේකට රටට කිසිම ක්‍රමවේදයක් නැහැ. රටේ මහජනතාවට මේවා අහලා දැන් පිළිකුල් වෙලා තියෙනවා. ඒකද අපි මේ අන්තර්ගත රටේ මහජනතාවට ආශ්‍රය කරන්නේ මේක නැවතීමේ ක්‍රමවේදයක්. අන්නේක තමයි නාගරන්දි යෝජනා කරේ. මෙතන විගණ කාධිපතිවරයාගේ තනතුර ඉහළින්ම තියලා තියෙනවා. ඒ කියන්නේ මෙගා ප්‍රොජෙක්ට්ස් ඔබ දන්නා විශාල ප්‍රොජෙක්ට් වල මහා මාර්ග ඉදිකරනව බෑ. කියන්නේ හාබස් පරායවල ඉදිකිරීම, ගුවන්තොට පොළ ඉදිකිරීම මේ සියල්ලම විගණ කාධිපතිවරයාගේ ප්‍රතිජෝ අධීක්ෂණයට යටපත් කරනවා. ඒ වගේම තමයි නොයෙකුත් රාජ්‍ය ටෙන්ඩර් ඒ සියල්ලම විගණ කාධිපතිවරයාගේ අධීක්ෂණයට යටපත් කරනවා. ඒ වගේම රාජ්‍ය නායකයාගේ කියනම පවා සම්පූර්ණම විගණ කාධිපතිවරයාගේ අධීක්ෂණයට යටපත් කරනවා. ඔහු ඉල්ලන තොරතුරු ලබා නොදීම වරදක් වනවා. එය වරෙන්දු නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් බවට ඔබ සම්මත කරන නව ජනරජ ව්‍යවස්ථාවේ තහවුරු කරලා තින්නේ මෙන්න මේ මංකොල්ලේට 100%ක්ම වැටපදින. මිනිස්සුන් පත්කිරීමේ ක්‍රමවේදයේ දැනට තියෙන්නේ ඒ බොහොම නුවණින් මේක තේරුම් ගන්න බලන්න මම තා සරලව ඔබට ඉදිරිපත් කරන්න. දැනට ඉහළම රටේ ඉහළම අධිකරණය වෙන ශ්‍රේෂ්ඨ අධිකරණය සහ අභ්‍යාචනා අධිකරණයට මිනිස්කරන් පත් කිරීමේ බලය පාර්ලිමේන්තුවේ ග්‍රහණය තබා ගන්න තියෙනවා. මේ මිනිස්කරන් පත් කිරීමේ මණ්ඩලයේ ඉන්නවා 10 දෙනෙක් අපි එකට කියලා ව්‍යවස්ථාදායක සභාව කියලා. මේකෙන් 10 දෙනාගෙන් 7 දෙනෙක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු. මේ ව්‍යවස්ථා සංශෝධනයේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ගෙනාවේ අවස්ථාවේදී 2015 අප්‍රේල් මාසයේ 27-28 වෙනි දින පාර්ලිමේන්තුවේදී මොන් ලොකු සටනක් එලිචා මොන් කිව්වා මේ 10 දෙනාම පාර්ලිමේන්තුවෙන් ගන්න කියලා. ඒකේ ප්‍රතිඵල තමයි අද ඔබ භුක්ති විඳින්නේ. රටේ නීතිය අද සම්පූර්ණයෙන්ම යටපත් වෙලා තියෙන මෙන්න මේ තත්ත්වය. ඒක තමයි අර ඔබ දකින්න ඇති අර කාපෝ මිකියස් එකක් තියෙනවා මේ මන්ත්‍රීවරු ජනාධිපති අමාත්‍යවරු සිය ගානකට අධිකරණයේ දාන දුන තත්ත්වයකට පත් වුනේ ඒකයි. අග්‍ර නිලධාරීවරයා පව නඩුවෙන් ඉවත් වෙන තත්ත්වයකට පත් වුනේ අධිකරණයේ අද මොවුන්ගේ ග්‍රහණය පවත්වා ගන්න යන තත්ත්වයන්ස. ඒක නිසා අත්‍යවශ්‍ය දෙයක් ජනතා පරමාධිපත්‍ය බලය කියන එක තහවුරු කිරීම සඳහා නිශ්චිතවම රටක අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි. නීති ආධිපත්‍ය ස්ථාපිත කළ යුතුයි. ඒකට ඔබ සම්මත කරන නව ජනරජ ව්‍යවස්ථාවේ 100%ක් ඔබට ඒක ආරක්ෂා කරලා තියෙනවා. දැන් මේ රටේ ඔබට මතක ඇති 2015 ඔක්තෝබර් මාසේ 15 වෙනිදා ශ්‍රී ලංකා රාජ්‍ය බිඳුගත්තු මෙලත්‍රෙන්නේ එක්සත් ජාතික මානව හිමිකම් කොමිසම හමුවේ ලංකාවේ අධිකරණය කෙරෙහි ජනතාවට විශ්වාසයක් නැහැ කියලා. ඔබ කැමති නැද්ද ඔබේ නඩුව අධිකරණයට ගියාම ඒක කඩිනමින් විසඳෙනවට? කවුද කැමති? මම දන්නවා සමහර නඩු අවුරුදු 20 30 40 යන නඩු තියෙනවා. කවුද කැමති තමන්ගේ තියෙන දූ දරුවන්ගේ පවා තියෙන දේපළ තිකුණ ගන්න පවුල් පිටින් නැති වෙන තරමට උසාවියේ නඩු මල් යනවට? ඒ වගේම නීතියේ ආධිපත්‍ය අධිකරණයේ ගරු කරන්නේ නැති තත්ත්වයට පත් වුණාන් පස්සේ මොකද රටකට යන කල? ඔබට මම මේ දේ කියන්න ඕන ආනුභවතාවයේ පැහැදිලිව දක්වනවා ඔබ ශ්‍රේෂ්ඨාධිකරණයට ඔබේ මූලික ආදිවාසිකම් කඩකිරීම සම්බන්ධ නඩුවක් ගෙනාවම මාස දෙකක් වැනි කාලයක් ඇතුළත නඩු වහලා තීන්දුව දෙන්න ඕන කියලා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ නඩු තියෙන අවුරුදු 8 9 10 අදින නඩු. මේක සම්පූර්ණම නීති විරෝධී. මේක නිසා තමයි රට මේ අවස්ථාවේදී අපි පාවිච්චි කරන්න ඕනේ අපේ ප්‍රඥාව. අපි කල්පනා කරන්න ඕනේ මේ රටේ පරම අධිකාරිය අපි. අපින් පරිදි ලබන අපේ සේවකීන්ට මේ රට කණ්ඩ දෙන්න බෑ. අවුරුදු 70කට පස්සේ මේගෙන ක්‍රමවේදී අපි කෙසේ හෝ මේ වැළඳ ගන්න ඕනේ කියන එක තියෙන කරන්නේ ඔබ. ඒකට අධිකරණයටවත්, ව්‍යවස්ථා ආදායකටවත්, විධායකටවත් ඕන විදිහට මේ රට නටන්න බෑ ඒගොල්ලන්ට.
මේ රට මෙහෙමන්න ඕනේ ඔබේ යොමනාවට. අන්නේ වෙන්නේ තමයි නාගන්න දෙද. ඒක වටිනා ප්‍රශ්නයක් ඔබ ඇවිල්ලා මම දැක්කා ඔක අතර මාධ්‍ය වේදී අහනවා. ਉਹ අහනවා ඇයි මේක වෙනස් කළේ පාර්ලිමේන්තු දුර දින අයිතියක් නෙමෙයි. එහෙම බෑ. අධිකරණයට අපහාස කරන්න බෑ පාර්ලිමේන්තු විත්ති හතරටම ආවෙලා. මම මේක ශ්‍රේෂ්ඨ අධිකරණයට වරක් ගෙනිච්චා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු විත්තිටම ආවෙලා කිව්වා ශ්‍රේෂ්ඨ අධිකරණය ඇවිල්ලා ක්‍රියා කරන්න හැරෙට ඒකාධිපතිවරයෙක් වගේ. මේ රටේ අධිකරණ බලය අපේ ලංකාවේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඒකාධිපතිය කැටියට එය අවබෝධ කරනවා කියලා මුළු දැඩි අභියෝගයක් එල්ල කළා ශ්‍රේෂ්ඨ අධිකරණය. ඒ අවස්ථාවේදී ඔහුව ශ්‍රේෂ්ඨ අධිකරණය හමුවේ වගෝත්තර ගෞරවය කරලා නාගන්න නඩු පවල්පුවාම ඔහුගේ නීතිඥයයි ලොමනා කිව්වේ ශ්‍රේෂ්ඨ අධිකරණය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තියෙනවා වර ප්‍රසාදයක් තියෙනවා ඒක ඔවුන්ට පාර්ලිමේන්තුවේ තුල කරන දේවල් අධිකරණයේ ප්‍රශ්න කරන්න බෑ කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඒකෙන් තමයි ඒක ප්‍රකාශිත මේ රටේ අධිකරණයට අපහාස කරනන්නේ නම් තමන්ගේ ධූරය අවබෝධතා කළොත් මන්ත්‍රීවරයෙක් අමාත්‍යවරයෙක් අග්‍රාමාත්‍යවරයා මින් ඉදිරියට ඔහු රටේ නීතියට යටත් වෙනවා. ඒක විය යුතු දෙයක්. ඒක තමයි නීති ආධිපත්‍ය පැවතීමේ වැදගත්කම. විධායකයේ ප්‍රධානියා අග්‍රාමාත්‍යවරයා කිරීම සම්බන්ධව මම දැක්ක මේ මාධ්‍යවේදියෝ කියනවා ඒක වැරදි. මේ රටේ විධායක ප්‍රධානිය අග්‍රාමාත්‍යවරයා බවට පත් කිරීමෙන් පමණක් මේ වැඩේ වෙන්නේ නැහැ කියලා. නමුත් ඒක නෙමෙයි වෙන්නේ. මේකේ විධායක ප්‍රධානිය ඔබ සම්මත කරන ජනරජ ව්‍යවස්ථාවේ ඔහු විධායක ප්‍රධානිය කරනවා පමණක් නොව දැනට විධායක ප්‍රධානියන් දීලා තියෙන සියලුම මුක්ති ඉමුනිටිස් කියන්නේ නීති හමුවට ගේන්න බැහැ කියන ඒ ඔහුට තියෙන ආවරණය සම්පූර්ණයෙන්ම අවශ්‍ය කරලා තියෙනවා. ඔහු ඔබ මෙරටේ සියලු දෙනාම රටේ සාමාන්‍ය නීතියට යටත් කරලා දෙනවා. අන්න ඒකයි මොන් තේරුම් ගත්තේ නැතිදී. රටේ මහජනතාවගෙන් වසන් කරන් දාගන්නේ මේක. ඒක නිසා මේක ඔබට කියන්න ඕන. මේ ව්‍යවස්ථාව මම පුන පුන ඔබට කියන්න කැමතියි. අවුරුදු 70කට පස්සේ මෙරටේ පරම අධිකාරිය වෙන ඔබේ ඒ බලය ඉහළින්ම ගේන්නගෙන ව්‍යවස්ථාවක් මේක ඇවිල්ලා කවදාවත් වෙන කිසිදු ආයතනයක ආරක්ෂාවට ගෙනපු යත්තාද මේ ගෙනාවේ එකම ආරක්ෂාව ලැබෙන්නේ රටේ පරම අධිකාරිය වෙන ඔබට. මම දැක්ක ඕකත් මේ අර අර මේ නිදහස කියන වැඩසටහන කියන මාධ්‍යවේදිය කියනවා. ඒකෙන් දැනුත් දැන් තියෙනවානේ ආධුරයන් අධිකරණයෙන් මෙහෙම බලය. Taman දන්නේ නැති දේ නීති විද්‍යාලයේ ඉතරහ වැරදිලාවත් නොගිය මිනිසෙක් මේ කියන කතාව හරි බිහිතුවා. දැන් තියෙන ව්‍යාප්තා ප්‍රකාර මහජනතාවට කිසිදු බලයක් නැහැ පරමාධිකාරිය වෙන ඔබට පාර්ලිමේන්තුව සම්මත කරන කිසිදු නීතියක් සම්මත කරන්න අභියෝග කරන ඔබට බලයක් නැහැ. නොදන්න දේ නිහඬ වෙන්නේ නැතුව මේ කියන දේ කිසිම හරයක් නැහැ. දැන් නමුත් දියුණු රටවල පාර්ලිමේන්තුව සම්මත කරන ඕනම නීතියක් අභියෝග කිරීමේ බලය රටේ මහජනතාවට දෙනවා. රටේ ශ්‍රී ලංකාව නැත්තම් මේ නීතිය සම්මත කිරීමේ කිසි පළක් නැහැ. මීට පළහැන් පටහැනි නීති පාර්ලිමේන්තුවෙන් සම්මත කරලා කතානායකයාගේ අස්සනින් පසුව එය කිසිදු අධිකරණයක ප්‍රශ්න කර නොහැක කියනවා නම් මේ අධික අපි සම්මත කරන මේ නව චන්ද්‍රජ ව්‍යවස්ථාවේ කිසි ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා මින් ඉදිරියට මතුව දැන් තියෙන්නේ පාර්ලිමේන්තුවේ පල කිතුම් පද ප්‍රශ්න කිරීම සඳහා පමණයි ඔබට බලය දීලා තියෙන්නේ. නමුත් ඔබ සම්මත කරන ජනරජ ජන සම්මත ආනුග්‍රහ ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව ඔබේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමෙන් සම්මත කරන ඕනම නීතියක් ඔබට අධිකරණයට ගෙනහිලා ඒක අවලංගු කිරීමේ බලය ලබා දීලා තියෙනවා. ඒකත් මේ මොවුන් ගෙන බලපතල චෝදනාව. ඉතින් මේකට අඥානී ප්‍රඥාව දෙන්න බෑ. ඒක පැහැදිලිව කියන්න ඕනේ. ප්‍රඥාව දෙන්න ප්‍රඥාවන්තයෙක් තමයි යම් දෙයක් හරියට තේරුම් ගන්න හැකියාව තියෙන්නේ. මේ ආනුග්‍රහයෙන් කතා කරන්නේ ඔයනි දෙයක් නෙවෙයි. මේ ආනුග්‍රහයෙන් කියන්නේ 1978 ආනුග්‍රහයත්තා මේක මේ අදත් ප්‍රශ්න කරපු දෙයක් නාගන්නේ. 1978 ආනුග්‍රහයෙන් ආගම සම්බන්ධව තියෙන විධිවිධානය සම්පූර්ණයෙන්ම විහිළුවා. එහි දක්වනවා බුද්ධ ආගම රාජ්‍ය ආගමන්නේය එය පෝෂණය කිරීමට රජය බැඳී මේක දඩමීමා කරගෙන තමයි මෙතෙක් පවතින හැම රජයක්ම මේ රටේ මහජනතාවගේ ඇද්දේට පැඳලා නවත්තන්නේ.
නමුත් ආණ්ඩුක්‍රම යථාව අර්ථ නිරූපණය කිරීමේ ඵලයේ තියෙන මෙරටේ උත්තරීතර ආයතනය වෙන ශ්‍රේෂ්ඨාධිකරණය. ව්‍යවස්ථාව සමග ගැටෙන ඕනෑම මූලික අයිතිවාසිකම්, ජනතා පරමාධිපත්‍ය, නීති හමුවේ සමාන රැකවරණය, මේවා සමග ගැටෙන ඕනෑම නීතියක් බල රහිත කිරීමට හෝ ඒ අර්ථ නිරූපණය කිරීමේ ඵලය ආණ්ඩුක්‍රම යථාවට අනුකූලව අර්ථ නිරූපණය කිරීමේ ඵලයේ තියෙන ශ්‍රේෂ්ඨාධිකරණය. එහෙන් දැන් තියෙන ඔය ව්‍යවස්ථාව ආනුභයතාවේ නම වෙන භගන්තිය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථින රූපණය කරලා තිනවා. ඒක නැවත හඳුන්වා දෙන දෙන අධිකරණය විසින් මේ රටේ කිසිදු ආගමකට විශේෂයක් නැත කියලා. ඒ කියන්නේ ශ්‍රී ලංකා is a secular state. Every citizen in this country shall be firmly born in mind that the Republic of Sri Lanka is a secular state. Again, Sri Lanka ජනරජය කිසිදු ආගමකට විශේෂයක් නොදක්වන්නේය කියන එක. මේක සම්පූර්ණයෙන්ම වැරදි අර්ථකථනයක්. ඒ නිසා ඒ අනිවාර්යයෙන්ම නැවත නීතියක් සම්පාදනය කරලා වෙනස් කළ යුතු තත්ත්වයක්. මේක මේ රටේ බොහොමයක් දෙනා. මේ දේ දන්නේ නැහැ. නොදන්නා කමට කියන බුද්ධාගම රාජ්‍යයම වන්නේ ඒ පෝෂණය කිරීමට රජයේ පැමිණෙන්නේ. ඒකනම් මේකට අතවත් දිනවට නැහැ. නමුත් මේක මේ தත්වය අනිවාර්යයෙන්ම මේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කර යුතුයි. බෞද්ධ දර්ශනය කියන්නේ තමන් ආගමක් හෝ ලබ්ධයක් නෙවෙයි. බෞද්ධ දර්ශනය කියන්නේ එකිනෙකාගේ තමන්ගේ ජීවනෝපාය ජීවන මාර්ගයේ තමන්ගේ එළව මෙළව දෙකේම අභිවෘද්ධියට දේශනා කරපු දහම. ඒ නිසා මේ ජනරජ ව්‍යාප්තාවේ පිළිගන්නේ ජනරජය ශ්‍රී ලංකා ජනරජය නව ආණ්ඩුක්‍රම යථාර්ථය පිළිගන්නේ බෞද්ධ දර්ශනය මත පදනම් වූ රාජ්‍යයක්. ඒක බලවත් කියනවා බෞද්ධ දර්ශනය කියන්නේ වෙනම දහම. ඒක හැසිරෙන අය ක්‍රියා කරන හැසිරෙන ආකාරය සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ මිත්‍යාවට අහුවෙච්ච අය විදිහට හැසිරෙන්නේ නැහැ. ඒ වගේම නව ආණ්ඩුක්‍රම යථාර්ථයෙන් ඔබ සම්මත කරන ජනරජ ව්‍යාප්තාවෙන් එයින් පැහැදිලිව දක්වනවා බෞද්ධ දර්ශනය සම්බන්ධ ඓතිහාසික උරුමය හා සංස්කෘතිය ආරක්ෂා කිරීමට හා පෝෂණය කිරීමට ජනරජය බැඳ සිටිනවා කියලා. මීටත් වැඩිය තවත් මම ඊටත් එහා තවත් ඔබට කියලා. මොකද අපි දකිනවා මෙරටේ පොදු සම්පත් මංකොල්ලක නැහැ. ඒ කියන්නේ අදින්නා දාන. ඒ වගේම අපි දකිනවා මම දැක්කා උඩුගම්පල කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශනයක්. උන්වහන්සේ කියනවා මොවුන් සම්පූර්ණයෙන්ම මේ ශික්ෂාපද පහම කඩනවා. තමන්ගේ විරුද්ධවාදීන් ඝාතනය කරනවා. පානාතිපාතා. අදින්නා දාන හොරකම. කාමීස මිච්ඡාචාර ඒකේ කියලා කෙලවරක් නැහැ. මේ ඇත් දෙක යහම යාවලකම් වෙන්න අනිකාගේ ඇත් දෙක පැත්තකට යනකින් වැරදි හැතිරෙනවා. රටින් පිට ගියාම හැතිරෙන ආකාරය ගැන කියන්න දෙයක් නැහැ. කාමයේ හැතිරීම ගැන ලංකාවේ දේශපාලනඥයින්ගේ ගැන කියන්න දෙයක් නැහැ. තරුණ ගෑනු ළමයට වෘත්තීන් වලට ගත්තම ඒවට වෙන දේවල් මෙරටේ මාජනතාව දන්නවා. ඊළඟට මුසාවාදී. මුසාවාදී ගැන කියන්නම දෙයක් නැහැ ලංකාවේ දේශපාලනඥයින්ගේ. ඒක තමයි මේ නාගානන්ද වගේ අය ඉදිරියට එන කොට සලකන්නේ මේ තව තක්කඩියද? මේ තව හොරෙක්ද? ඇයි ඒ තවමට දේශපාලනේ පිළිකුල් කරලා තියෙන්නේ බොරුවෙන් මුසාවෙන්ම මෙරට කරලා. ඒක තමයි අර ඔක්තෝබර් 26 වෙනිදා වටම රරක්කුවා. ගණ්ඩ බෑන් මිලියන් 500ක් කියලා නේද? අපිට මතකයි. ඔහු සම්පූර්ණයෙන් දන්නවා නීති විරෝධී වැඩක් කරන්න කියලා. රටට සම්පූර්ණ බොරු කළා. ඊළඟට අප්‍රේල් මාසේ 20 21 වෙනිදා අර කරපු වංචාවේ රටේ පළවෙනි වතාවට රටේ ජනතාව ඝාතනය කිරීමට පත්තවාදී කණ්ඩායමකට අවසර දීලා සියලු දෙනාම කිසි දෙයක් නොදන්නාසේ සම්පූර්ණ වංචා කළා. ඒක තන්නේ කර බොරුව මුසාව වංචා. ඉගෙන හතරවෙනි ශික්ෂාපදේ. අන්තිම ශික්ෂාපදේ ඔබ දකිනවා අපේ හිතුව අය හා ඉන්න අය මහජනතාව ඉදිරියට සමහර විට එනකොට ඇද්දෙක ගිනි කූරනවා. කතා කරගන්න බෑ. පහම කඩනවා විවේකයි. මොමුන් නැළමේ ස්කන්ධ පංචකේ පිනවීමෙන් තොරල්ලොක් තියන අය. උන්ට දකින්න බෑ ඒක. ඒක නිසා මේන් තහවුරු කරනවා. මේන් පිළිගන්නවා රාජ්‍ය පාලනයට එන සෑම දිනෙකම හැතිරෙන ක්‍රමවේදය අනිවාර්යයෙන්ම දස රාජ්‍ය ධර්මයේ හැතිරෙන්න ඕන. ඒ වගේම අනිකුත් සියලුම ජන වර්ගවලට ඔවුන්ව යොමු කරනවා
බ්‍රහ්ම විහාරය කියන්නේ මොකද මෙත්තාව කරුණාව මුදිතාව උපේක්ඛාව මේ අනිවාර්යම සියලුම ජන වර්ගයක්ම මේ පිළිගෙන කල්පල යුතුය එයින් අදහස් කරන්නේ මේ සද්ධර්මයේ වටිනාකමන්නේ එකයි සද්ධර්මයේ කොතෙක් සුන්දරද කියනවනම් මේක දිගාරපු කුඩයක් වගේ ඕන ජන වර්ගයක මේක ඇතුලේ ආවල්නේ තියෙනවා බාහල් තියෙනවා බුද්ධ දර්ශනය කියනවා මෙත්තංච සබ්බලෝකස්මින් මාන සම්භාවේ අප්‍රවිමානයි එහෙනම් මේක සුරක්ෂිත කරන්නේ ඒ වගේම තමයි මේක වරදවා තේරුම් ගන්න එපා මේක දැඩි තීරණයක් ගන්නවා රජය ආය මේ රටේ සියලුම ජන වර්ග වලට ආවරණය දෙන ගමන ඔවුන්ගේ ආරක්ෂාවට කියන්නේ ගන්න ක්‍රිස්තියානි ආගම ඔවුන්ගේ ආගම අනුගමනය කිරීමට හා ඔවුන්ට ඒ නිදහස සම්පූර්ණයෙන්ම රජය ගරු කරනවා හැබැයි මුස්ලිම් ආගම ඔවුන්ට තිබිච්ච ඓතිහාසික උරුමය වන ඒ තිබුච්ච ඔවුන්ගේ සංස්කෘතිය රජයේ එලෙසම පිළිගන්නවා නමුත් ඔය ගෙනාපු මෑත කාලයේ ගෙනාපු ඔය වහ වාදය එහෙම නැත්නම් ශාර්යා නීතිය මේ රටෙන් සම්පූර්ණයෙන්ම අවලංගු වෙනවා ඒව මේ රටේ කරන්න බෑ කවුරු කෙසේ කිව්වත් මේ ශ්‍රී ලංකා භූමිය තුල අන්තවාදී කිසි දෙයක් ආන්ද්‍රයතාවට අනනුකූල සියලුම නීති මේ රටෙන් සම්පූර්ණයෙන්ම බැහැර වෙනවා නමුත් මේක දෙන ලොකුම ප්‍රශ්නේ ඔබ දැනගන්න කරුණා කරලා දැනට දෙන ආන්ද්‍රයතාවේ දක්වන්නේ ආන්ද්‍රයතාවේ මේ පැහැදිලිවම උත්තරීතර නීතිය ඔබ සම්මත කරන ආන්ද්‍රයතාව වුවද ඊට පටහැනි සියලුම නීති තවදුරටත් ක්‍රියාත්මක වන්නේ කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඒක නිවැරදි කිරීම සඳහා තමයි මේ ගන්න පියවර. උත්තරීතර නීති ආන්ද්‍රයතාව ඊට පටහැනි මුස්ලිම් නීතිය, දේශවල නීතිය, උඩරට නීතිය ඊට පටහැනි තවදුරට මේ සියලුම නීති අවලංගු වෙනවා. මම දැක්ක මේ මේ ඔය 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 ප්‍රශ්නයක් නගලා තිබුණේ ඒත් ඔය කියන මාධ්‍යවේදියෝ. ඒ මම ඒකනේ කිව්වේ. අර හීනෙන් ඇවිදලා ගමන්වත් නීති විද්‍යාලේ තරම් ගියායි නෙමෙයි කිව්වේ. ලංකාවේ නීතිය දක්වන්නේ මෙන්න මෙහෙමයි. ලෝකයේ තියෙන ඔබ දන්නවා ඉස්සත් ජාතියින්ගේ මානව හිමිකම් ප්‍රඥාර්ථය. මානව හිමිකම් ප්‍රඥාර්ථයෙන් පිළිගන්න අයිතියක් තමයි වැඩ කරන ජනතාවගේ අයිතිය. හා ඔවුන්ට එක රජයක වගකීමක් තමයි රටේ පුරවැසියන්ගේ ජීවිතීමේ අයිතිය හා ඔවුන්ට සාධාරණ යුක්ති සහගත ජීවිතීම සඳහා ප්‍රමාණවත් වැටුපක් ලැබීමේ අයිතිය. ලෝකයේ වෙන රටවල එය රජය හැම විටම උනන්දු කරන්නේ රටේ පුරවැසියන් ලැබෙන වෘත්තියක් බාර ගන්න. මොකද වෘත්තියක් නැති තාක් දුරට රජය බැඳි සිටින ඔවුන්ට ගෙවන්න. එකෙන ලැබෙන වැටුපකට යන්න කරුණා කරලා ඔබට ජීවත් වීම සඳහා ප්‍රමාණවත් වැටුපක් නොලැබෙන්නේ නම් ඒක රජය කියනවා. ඒකට හඳුන්වනවා ෆැමිලි ටැක්ස් රේට් කියලා. ඒ පවුලට ගෙවනවා රජෙන් ආදායම්. ඒ වගේම කියන වර්කින් ටැක්ස් රේට් කියලා. වැඩ කරන අයට ඒ නිසා රජය ගෙවනවා ඒ පළතරය. ඔවුන්ට ජීවත් වීම සඳහා අවශ්‍ය කරන මුදල නොලැබෙන්නේ නම් මේක රජයෙන් දරනවා. ඒක තමයි අර පසුගියදා අර වැඩ කරන වතුකරේ වැඩ කරන ජනතාව ඔවුන් ඉල්ලා සිටියා අපිට රුපියල් 750 ලැබෙන්නේ අපිට අනේ මේක රුපියල් 1000ක් කරලා දෙන්න කියලා. ඇයි අපිට මේ රජයට ඒක කරන්න බැරි? ඔවුන්ගේ පරම මුඛ්‍ය පරමාර්ථය රට මාකොල්ල කන එක. ඒක ආරක්ෂා කරනවා නම් රාජ්‍ය ආදායම මූලට පැහැදිලිවම පුළුවන් රුපියල් 1000ක් දෙන්න. දෙන්න බැරි නම් ඒ 250 එක්කෙනෙකුට 250 රජෙන් ගෙවන එක ලොකු දෙයක් නෙමෙයි. නමුත් බදු ආදායම මංකොල්ල කනකොට ලැබිය යුතු බදු ආදායමෙන් 130ක් පමණ රැස් කරන රටක ඒක කරන්න බෑ. ඒක තමයි කිව්වේ ඒක සම්පූර්ණයෙන්ම පදනම් විරහිත දෙයක්. රජයක වගකීම තමයි තමන්ගේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. දැන් ඔබ දකිනවා ශ්‍රී ලංකාවට ලංකාවේ අපේ දේශීය සම්පත් අපිට තියෙන ස්වාභාවික සම්පත් මේ ලෝකේ ඉහළම තැනක ඉන්න රටක් අපි ඇත්තටම අර මම දැක්ක පොදු කියලා තියෙනවා අපි රත්තරන් කන්දක් උඩ වාඩිලා ඉන්න හිඟන්න ටිකක් කියලා ඇත්ත තමයි කතාව මොකද අපේ තියෙන ස්වාභාවික සම්පත් තුට්ටු දෙකකට විකුණන රටක් බාටපත් වෙලා තියෙනවා අපි ඔබ දකිනවා අර අපි මේ විදේශයට අපි විකුණන මිනරල් ඒ වගේම ඉල්මනයි මේවා මේක ප්‍රොසෙස් කරලා මේක ඇවිල්ලා අපි මේ පාවිච්චි කරලා තියෙන දැනට තියෙන තාක්ෂණය පාවිච්චි කරලා අපිට මේ කිලෝ එකක්
අපිට ගන්න පුළුවන් කිලෝ එකකින් ගන්න ආදායම තමයි අද අපි මෙට්‍රික් ටන් එකක් විකුණලා ගන්න. අන්න ඒ වගේ නිදර්ශනයක් තමයි ඔබට දුන්නේ නිදර්ශනයක් කිව්වේ. අපිට අපේ දින සම්පත් අපි තුට්ටු දෙකකින් විකුණන රටක් පාරවපත් වෙලා දෙනවා. මේක අනිවාර්යයෙන්ම මේවල් මේ රටේ කරන්න දෙන්න බෑ. ඒ අනිවාර්යයෙන්ම අවලංගුයිද. ඒක තමයි ඔබට මතක ඇති අර පොස්ට්ේට් නිධිය විකුණන්න තීරණය කරන අවස්ථාවේදී සරත් වෙන්සිලා ශ්‍රේෂ්ඨාධිකාරියේ තීන්දුව දුන පැහැදිලිවම ඒක සම්පූර්ණයෙන්ම අටට අහිතකර කොන්දේසියන්තේ විකිණීමක් නිසා ඒව අවලංගු කිරීමේ යෝග්‍යක් ශ්‍රේෂ්ඨාධිකාරියේ ප්‍රකාශයක පත්කලේ. විදේශ ගිවිසුම් අවලංගු කිරීම අතීතයට බලපාන ලෙස අහෝසි කිරීමයි ඔක්කොම ජාත්‍යන්තර ප්‍රතිපත්ති වලට බලඟු නොවන්නේ. ඒ කියන්නේ රටේ දැනට තියෙන විදේශ ගිවිසුම් ආනුභවයත්තාවේ තියෙන ජාත්‍යන්තර ගිවිසුම නීත්‍යානුකූල වෙීමේ ක්‍රමවේදය මම තනික ආනුභවයත්තාවේ 157 දක්වන්නේ එය පාර්ලිමේන්තුවේ සම්මත විය යුතුයි. මේ එක එක්කෙනාට උමනා පරිදි දැන් ඔය කොටාවේ 2007 අසංග කරපු කිසුමත් ඒකයි සම්පූර්ණම නීති විරෝධී. ඒක මේ තමයි එංගලන්තේ ඇමරිකාවේ හිටපු තානාපතිවරයා තවත් ඇමරිකන් පුරවැසියෙකු කොටාවේ රාජපක්ෂ අසංග කරේ. ඒක සම්පූර්ණම නීති විරෝධී අපේ රට පාවා දුන්නා ඇමරිකාවට ඔවුන්ගේ අයිතිවාසිකම් යුද අභ්‍යාසවලට ශ්‍රී ලංකාව පාවිච්චි කරනවා. ඊට ගොඩක් පියවර කියලා තමයි ඔය දැන් කරන්න හදන්නේ ඔය සෝෆා කියලා ඇග්‍රීමන්ට් එකක් හදන්නේ. දැන් තව කිසිමක් ගේන්න හදන්නේ සම්පූර්ණයෙන්ම රට පාවදෙන්න. මේ වගේ අවස්ථාවකදී රටකට පුළුවන් වෙන්න ඕනේ පැහැදිලිවම රටේ මහජනතාවගේ පාවිච්චි කරන වචනේ මම නැවත නැවත ඔබට කියනවා. ජනතාවගේ පරමාධිකාරී බලය ආරක්ෂා වෙන විදිහට ජාත්‍යන්තර ගිවිසුම් වලට එළඹෙන්නේ නම් ඒ ආලංකාර කිරීමේ අයිතිය රටේ පොරොන්සියාට තිබිය යුතුයි. ඒක ආරක්ෂා කිරීම සඳහා තමයි මේ විශේෂ ප්‍රතිපාදනයේ සලසාතිය. මම නැවතත් කියන්න දෙන්නේ ඔබට මේ සම්බන්ධයෙන් අර මුලින් කියපු දේ තමයි. නීතිය පිළිබඳ හයක් හතරක් දැන නැති අය ඔය කියන චෝදනාවක් තමයි මේක වෙනස් කරන්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් පිළිගත් මූලික මිනිස් අයිතීන් වලින් අඩුම ගානේ ඔබේ ආනුභවය අත්දැකීමේ දැනට ක්‍රියාත්මක වන ආනුභවය අත්දැකීමේ ජීවත් වීමේ අයිතීවත් පිළිගන්න. ඒකේ තියෙන අයිතිවාසිකම් වැඩ කරන ජනතාවට දීලා තියෙන අයිතිවාසිකම් පැයකට කෙවන අවම වේතනය ජීවත් වීම සඳහා වැටුපක් ලැබීමේ අයිතිය ඒ වගේම ඔවුන් අවභාවිතා කිරීමට එරෙහිව තියෙන අරකවර්ණය මේ එකක්වත් ලංකාවේ නීතියෙන් පිළිගන්නේ නැහැ. ඒකින්ද නොදන්න දේ ජනතාවට එය ප්‍රකාශ කරමින් රට්ටු රැවටීමෙන් වැළකීම තමයි වඩා යෝග්‍යවන්නේ. නමුත් ඔබ සම්මත කරන නව ආණ්ඩුවේ ව්‍යාප්තාවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් මේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ප්‍රඥාක්තියෙන් පිළිගත්ත සියලුම මෙවුණු මිනිස් අයිතිවාසිකම් මේ පිළිගන්නවා. නැවත කියන්න තියෙන්නේ අර ළිඳේ ඉන්න මැඩියට පේන්නේ නැන්නේ ඉන් එහාට. ඒ වගේ ප්‍රකාශයක් තමයි මේ ලෝකේ සිදුවෙන දේවල් ගැන කිසිම හැඟීමක් වැටහීමක් නැතුව මේ දොඩවන මනස්කාරය. ලෝකයේ දියුණුවන රටවල රජයා හැම විටම රජයේ වගකීම ගන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ අධ්‍යාපනයට අවශ්‍ය දීමනා නඩත්තු දීමනා මේ ඔක්කොම රජයේ දරන්නේ. ඒ ගෙවන දීමනාව බොහෝ රටවල ඒකට ඒක නැවත අය කරගන්නේ ක්‍රමවේදයක් තියෙන හැබැයි ඒකට පොලියක් නැහැ. පොලිය තිබ්බත් ඒක පොලියක් නැති පොලියක්. ඒ වගේම මේ දරුවෝ තමන්ට දෙපයින් නැගී සිටින්න පුළුවන් සාධාරණ වැටුපක් ලබා ගන්නකම් එය අය කරගන්නවා. ඒ වගේම අවුරුදු 20ක් කාලයක් ඇතුළත ඒ රජයට ඒ පොලිය අය ඒ මුදල අය කරගන්න බෑ. ඒක බොල් නැහැ කැටිට කපා ගන්නවා. මේ කරන්න හදන්නේ මොකද්ද? මේ මංකොල්ලය නවත්තලා රටේ මංකුව දවසක රාජ්‍ය ආදායම බිලියන 5යි. නමුත් ඒ අය කරන්නේ රාජ්‍ය ආදායමේ 30%ක් පමණ ප්‍රමාණයක්. නමුත් 30%ක් අය කරගන්නකොට වියදම මංකොල්ලය නවත්තු පස්සේ දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය කරන පොත්පත් පෑන ඉඳුම් හිටුම් මේ සියලුම දේවල් රජයේ විසින් සැපීම රජයේ වගකීම ඒකට ගරු කිරීම සඳහා මෙවැනි දෙයක් ඉදිරිපත් කරනකොට මේ වගේ කතා කියන එක මොවුන් කියන්නේ මේ මොකද්ද අධ්‍යාපනය මේ මොකද්ද නැවත මොකද්ද පුද්ගලිකාංශය ලබා දෙන එක එන ඒකට කරන්න දෙයක් නැහැ ඒකට දෙන්න බේතක් නැහැ. මේ සම්බන්ධයෙන් ඔබට දැනුවත් කරන්න ඕනේ උතුරු පළාත් සභාව නියෝජනය කරන ඒ හිටපු
ප්‍රධාන ආවද්‍ය විග්නේශ්වර එවගේම සිවාජිනිංගම් එවගේම දෙමළ සංදාජන නියෝජනය කරන සුමන්තිරන් හා සම්බන්ධ මොවුන්ගේ සිහිනය තමයි මේ රට බල කෙලින්ම කඩලා රට කාලා විනාශ කරන්නේ. බලතල බෙදීමක් ඉල්ලන්නේ මේ රටේ උතුරේ සිංහල අහිංසක මහජනතාව නෙමෙයි මෝ. මේ ව්‍යවස්ථාවෙන් හදලා තියෙන උරුමිත නාඩුවක් ගැන ව්‍යවස්ථාවට මම දැක්ක මේ මාධ්‍යවේදීන් කියනවා එක්සත් ජාතික පක්ෂය යහපාලනේ ප්ලෑන් ඒ වැරදුනොත් නායක ආනන්දගේ ප්ලෑන් B එක මගින් මේක ඉෂ්ට කර ගන්නවා කියලා. මේක මේ අයට තමයි කියන්න තියෙද්ද වෙන්නේ අර හොඳට පුන්නක්කු දියතල දුන්නම දියුල් කිරි කියලා බොනවා කියන්නේ මෙන්න මේ වගේ මිනිස්සු. මේකෙන් කරන්නේ මොකක්ද? මේ මහජනතාවගේ අයිතිය සුරක්ෂිත කරන්නේ මේ විවත්තාවෙන් උත්සාහ කරන්නේ අන් කිසිවක් නෙමෙයි. ජනතා පරමාධිපත්‍ය බලය පැහැදිලිවම වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්ථාපිත කිරීම. ඒක නිසා ඔය කියන චෝදනාවේ කිසිදු පදනමක් නැහැ. මේ පිළිබඳව නිකන් උඩින් අත ගාලා අන්දේ වගේ කතා කරන අයට මට කනගාටුයි කියන්නේ එහෙම මට කතා කරන්න සිද්ධ වුණා. ඕක අර කියපු දේම තමයි කියන්නේ. මම දැක්ක ඔය කියන චෝදනාව. දැන් රේගු ආඥාපන්ත කියලා බලන්න. රේගු ආඥාපන්ත හැමදාම හැම ඡේදයකම සඳහන් කරන්නේ ඩිරෙක්ටර් ජෙනරල් කස්ටම් ශාල් ඩිරෙක්ටර් ජෙනරල් කස්ටම්. ඊළඟ අර්ථ නිරූපණ වගන්තිය කියනවා රේගු අධ්‍යක්ෂක ජනරාල් කියන නම මාත්තාවේ යතුන සෑම අවස්ථාවකදීම එයින් රේගුවේ සෑම නිලධාරියෙක්ම ඒකට ඇතුළත් වන්නේ. මෙතන මෙහි තියෙනවා වෙනම පරිච්ඡේදයක් තියෙනවා විකල්ප ආධිපතිවරයාට. ඒක මේ මාධ්‍යවේදීන් තේරුම් ගන්නවා නම් ඒ ධූරයේ ධර්ම තනත්තාට දීලා දෙන බලයක් කියලා. ඉතින් ඒකටත් දෙන්න බේතක් නැහැ. මේ බලය දීලා තියෙන්නේ විකල්ප ආධිපතිවරයාට ඔහුගේ අනිකුත් විධායක නිලධාරීන් හා අනිකුත් නිලධාරීන් දීලා තියෙන බලය. මොනවාද මේක දීලා තියෙන බලය? මේකට කිසිම වැටහිමකුත් නැහැ. දැන් විකල්ප ආධිපතිවරයාට කිසිම බලයක් නැතිවද තමයි අර හිටපු ඉගෙන ගාධිපතිවරයා දැන් කී කියා අඬනවා යන්නේ මෙන්න මෙහෙමයි මෙය වෙන්නේ කියලා. අන්න එක තේරුම් ගත්ත නිසා තමයි නාගානන්ද මේ ක්‍රමවේදයක් ඇදුවේ. මේ ක්‍රමවේදයෙන් විගණ ගාධිපතිවරයා ඉහළින්ම තිර දෙනවා. මේක තමයි අනිත් ලෝකයේ අනිත් රටවල් වල ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය. මන්ත්‍රීවරයෙක් හෝ තමන්ගේ ධූරය අවබෝධා කරලා රජයේ පොදු ආරාජ්‍යයම වංචා කරලා කෙලින්ම හිරේ. ඒක තමයි වෙන්නත් ඕන. ඉතින් මේ විගණකාධිපතිවරයාට දීලා තියෙන අසීමිත බලය. මේ සියලුම ආයතන විගණනය කිරීමේ බලය. ඊට අමතරව ඔහුට බලය දීලා තියෙන ඔහු ඉල්ලා සිටින තොරතුරු ලබා නොදන්නේ නම් ඔහුට සපයන්නේ නැත්තම් ඒ ආයතන අදාළ පුද්ගලයන් අත්අඩංගු කොට ගැනීමට ඒ ඔහුට වරෙන්තුවක් නොමැතුව අත්අඩංගු කොට ගැනීමට ඒ වගේම මහාධිකරණයේදී පමණක් විශේෂ අවස්ථානුගත හේතුන් මත පමණක් අප ලබා දීවලු. ඇයි මේ මේකත් මේ කරන්නද? මේක තමයි රටේ ඔබේ පරමාධිකාරී බලය නිසි අගයක් දීලා තහවුරු කරන නව ආර්ය අත්දැකීම් ඉෂ්ට කරන්නේ. දැන් මේක පැහැදිලිව දක්වන මුල් පිටේම මේක සාරාංශගත. පොඩක් ප්‍රඥාවෙන් කල්පනා කරනකොට මිනිසුන් තේරෙනවා මේක තියෙන අය දන්නවා. මේ සම්පූර්ණ ව්‍යවස්ථාවක් නෙවෙයි. මේ ඇයිද ව්‍යාප්තාවේ තියෙන සියලුම බරපතල අඩුපාඩු ටික හඳුනාගෙන මේක සාරාංශගත කරලා තියෙන මේ ලියවිල්ල. මේකෙන් පැහැදිලිව දක්වලා තියෙනවා මේට අමතරව ප්‍රතිපත්ති ප්‍රකාශයනොත් පළාත් සභාවේ වගේම මේක දෙන අලුත් එකේ පැහැදිලිව නිශ්චිතව දක්වලා තියෙනවා පළාත් සභාවේ සම්පූර්ණයෙන්ම වළංගුවන්නේ. වාර්ෂිකව ඔබේ රාජ්‍ය ආදායම ඔබේ බදු ආදායමේ බිලියන 100ක් 1 බිලියන කියන්නේ බිලියන 10 සත්තක් පහක වැඩක් නැති මාසයකට දෙවරක් පවනක් රැස්වෙන පළාත් සභාවල වේදන් කරනවා කියන එක මහා අපරාධයක්. ඒ ධනෙ වැය කරන්න පුළුවන් මේ පළාත් නමේ විශාල දියුණුවකට. ඒ වගේම තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 60කට අඩු කරපුවාම අසීමිත දහස් ගාණක් බිලියන ගාණක් ඉතුරු වෙනවා වාර්ෂිකව. ඔළු ගෙඩු ගාණ අඩු කිරීමෙන් අපිට රැක ගන්න පුළුවන් මේ රටේ සංවර්ධනය සඳහා. මේ සංවර්ධනය කියන්නේ මේ ගොඩනැගිලි හදල එක නෙමෙයි. මේ රටේ මහජනතාවට අහිමි කළා තිබිච්ච ඔවුන්ගේ ආර්ථික අභිවෘද්ධිය හා ඒ ඔවුන්ට තියෙන ඒ අයිතිය ජීවත් වීමේ අයිතිය ඒ වගේම සාධාරණ ගැටුපක් ලැබීමේ අයිතිය ඒ වගේම තමන්ට සුදුසු රැකවරණයක් ලබා ගැනීම ඇද නිවසක් තනා ගැනීම වෘත්තියක් දැරීම ඒ වගේම වෙන වෙන කර්මාන්ත වල යෙදීම සාධාරණ
කොළියකට ණය ගැනීමයි. අයිති මේ ඔක්කොම අයිති කරලා තියෙන මේ තියෙන ගලා වැටිච්ච ක්‍රමේ අන්නේක සම්පූර්ණයෙන්ම අහිගිරීමේ ක්‍රමවේදය තමයි මේ හඳුන්වා දෙන්නේ. මොකක් ඒ කියපු මාධ්‍යවේදියෝ කියන කතාව. ඔබ බලන්න කියන මේ මොකද්ද මේ කියන්නේ කියන බලන්න. මේ රට බෙදන්න ඛණ්ඩ විනාශ කරන්න කියලා යෝජනා කරන මේ මිනිස්සු මේ තැනත්තන් ව්‍යවස්ථාව පිළිබඳ 6ක් 4ක් කරනවා. මේ ව්‍යවස්ථාව හදන්නේ රට බෙදන්න නෙමෙයි. බෙදන්න ඔන්න මෙන්න කියලා තියෙන මේ රට එක්සයිස් කරනවා. පැහැදිලිව කියන්න ඕනේ. බෙදන්න ඔන්න මෙන්න කියලා උතුරේ අය කෑ ගහනවා මූණුරු නිතර අඩුවක් ගෙනාලා දෙන්න හදන්න නැති එකටයි. උතුරේ ජනතාව දැඩි පීඩනයට පත් වෙලා තියෙන මේ උතුරේ ඉන්න අය මංකොල්ල කන නිසා දකුණේ ඉන්න අය දඩු ප්‍රසාරණයකට දැඩි දලිතතාවයකට පත් වෙලා තියෙන දකුණේ ඉන්න මේ දේශපාලනඥයෝ රට මංකොල්ල කන නිසා ඒකට විසඳුම රට කන එකනේ මේ රට බෙදෙන එක නෙමෙයි. රට එක්සත් කරන්න නම් රාජ්‍ය ආදායම ඒ ජන වර්ගයට හා ඒ පළාත්වල ජන අනුපාතයට බෙදී යාමේ ක්‍රමවේදයක් යෝජනා කළේ ඔන්න ඔය වැඩේ නවත්තන්න. ඒක තමයි කිව්වේ පළාත් සභාවේ සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම සමගම සැලකිය යුතු වෙනසක් වෙන්න පුළුවන් ආරක්ෂක වියදම. ඒකත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි එතකොට දැන් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ ඉතිරි කරන ධනය අසීමිත ධනයක් ඉතුරු වෙනවා. ඒ වගේම රාජ්‍ය පාලනයේ ඒ වගේම වගකීම් යුතු රජයක් ආවම මේ තියෙන ඔය මහජනතාවට තියෙන ප්‍රශ්න රසක් විසඳනවා කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මේ නොබෝදා උතුරේ සංචාරයේදී යාපනයේ බස් ස්ටෑන්ඩ් එකේදී තරුණයෝ කිව්වේ මොකද්ද? අපිට මේ රටින් අපිට සිද්ධ වෙලා තියෙන බෝට්ටුවක් කර නැගලා රටින් පැනගන්න අපිට ජීවත් වෙීමේ ක්‍රමවේදයක් නැහැ කියලා. ඉතින් ඒකයි මේක කිව්වේ. මේක බලන්න ඕනේ බොහොම මානසික මේ දෘෂ්ටිය බොහොම මානසික වේදේ. ජන වර්ග වලට බෙදලා සිංහල දෙමළ මුස්ලිම් වේ විදියට නෙමෙයි මේක බලන්නේ. සමත් ජාතිය ගොඩනැගීමේ වැඩ පිළිලක් ඉදිරිපත් කරනවා විනා ජන වර්ගයක් පදනම් කරගෙන සැලකීම තමයි මේ රට විනාශ කිරීමට ප්‍රධාන හේතුව. ඒකක් මේ මොවුන්ගේ එක තර්කයක්. ඔවුන් දකින්නේ ජනාධිපතිවරයෙක් ඉන්න ඕනේ රටේ රාජපාලනයට. ඒක තමයි හොඳම දේ කියලා. මොවුන් දන්නේ නැහැ මේ ජනාධිපතිවරයාට දීපු බලතල වලින් මේ රටේ වෙච්ච විනාශය. ඔහුට දීලා තියෙන බලතල ඔවුන් 6ක් 4ක් දන්නේ නැහැ. ඔහුට ව්‍යවස්ථාවෙන්ම දීලා තියෙනවා පොදු සම්පත් මංකොල්ල කෑමේ අයිතියක් හැටියට ලබා දීලා තියෙනවා. ඒ අයිතියක් හැටියට දීලා තිබිච්ච නිසා තමයි ඔය තියෙන දැන් තියෙන මෛත්‍රී බල සිරිසේන මහතා බය නැතුව පර්මිට් එකක් අරගෙන වික්කේ മന്ത്രി කෙනෙක් හැටියට පර්මිට් එකක් අරගෙන වික්කේ ඔන්න ඔය ප්‍රශ්න නිසායි. ඔහුට දීලා තියෙන විධායක ජනාධිපතිරයාට නිදහසේ රට මංකොල්ල කරනවා. ඒ වගේම ඔහුට දීලා තියෙන බලය අධිකරණයේ සම්බන්ධයෙන් තනි තීරණ ගැනීමේ බලයක් දීලා තියෙනවා. ඒක තමයි මේකේ තියෙන ගැටලු සාගත තත්ත්වය. ඉතින් අනිවාර්යයෙන්ම විධායකයේ අනිවාර්යයෙන්ම අධිකරණයේ අධීක්ෂණයට යටත් විය යුතුයි. අධිකරණයේ අධීක්ෂණයට පාර්ලිමේන්තුව අධිකරණයේ කියන ආයතන විධායකයේ කියන ආයතන දෙකම අප භාවිත කරන සෑම අවස්ථාවකදී මේ අධිකරණයේ අධීක්ෂණයට යටත් වීමේ ක්‍රමවේදයක් තමයි මේ යෝජනා කරන්නේ. ඒකින්ද විධායක ජනාධිපතිවරයෙක් නෙමෙයි මේ රටේ අවශ්‍ය කරන්නේ. මේ රටේ පාර්ලිමේන්තුව හා විධායක ඒ කියන්නේ මේ ආරුක්‍රිය අත්තාව ප්‍රකාර ජනාධිපති තනතුරටපත් වූ සැනින් මේ අස්සම් කරපු මොහොතේම පවතින ආරුක්‍රිය අත්තාව අවලංගු වෙලා මේ රටේ උත්තරීතර නීතිය පාට ක්‍රියාත්මක වෙනවා. ඒ සමගම ජනාධිපති තනතුර අහෝසි වෙනවා. අන්තර්කාලීන විධිවිධාන ප්‍රකාර පත්වන ජනාධිපතිවරයා එතන පටන් ක්‍රියාත්මක කරන්නේ ක්‍රියාත්මක වන්නේ ජන රජයේ අග්‍රාමාත්‍යවරයා කියලා. නමුත් ඔහු ඔල්හා ජන කැබිනට් මණ්ඩලය සම්පූර්ණයෙන්ම ඔබට වගකිය යුතුයි. ඒ වගේම ඔහු රටේ නීති ආධිපත්‍ය බලයට යටත් කරලා තියෙන්නේ මේ රටේ මේ අවුරුදු 71 තිස්සේ වෙච්ච මහා විනාශයේ නිශ්චිත අවසානයක් දැකීමේ පැහැදිලි දැක්මට යටත්. දැන් ඒකත් ඔය කියන චෝදනාවක්. ආණ්ඩුවේ යත්තාව එහෙම දෙයක් වුණා නම් අනිවාර්යයෙන්ම අධිකරණයේ නිදහස් කරන මේ ආයතන දෙකේ ක්‍රහන්නේ. ඒකේ එහෙම දෙයක් කොහෙත්ම නැහැ. ඒ ආණ්ඩුවේ යත්තාවෙන් ආරක්ෂා කරලා තියෙන්නේ රට කරවන මකොළකාරය. ඒක මේ ඔබ වෙනුවෙන් දැඩි සටනක් අවුරුදු 10ක් තිස්සේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ තුල ගෙනිච්ච නාගානන්දගේම අත්දැකීම. මේ පැහැදිලිවම මොවුන් ආරක්ෂා කළා අධිකරණයේ ඇද්ද බැඳ තබල දෙන පාර්ලිමේන්තුවට. ඉතින් මේක රටේ පුන පුනා කියන දෙයක්.
ලෝකෙ කිසි රටක් එක අංගලක්වත් ඉස්සරහට යන්න බෑ අධිකරණයේ මූන්ගේ ග්‍රහණය නිදහස් කරන තාක්කල්. ඒක නිසා මේකෙන් කරන්නේ තනි කර. මේ අනුග්‍රහතාවෙන් බලය තහවුරු කරනවා රටේ මහජනතාවගේ ඒ තමගේ පරම අධිකාරී බලය දැනට උදේ වචනයක් පමණයි. ඒක සම්පූර්ණයෙන්ම බලගන්නවලා මේ ආයතන තුනම ඇදබැඳ තමන මේ නව ජනාධිපතිවතාව හා සමාන නීතියක් මේ රටේ කවදාකවත් ස්ථාපිත කළේ නැහැ කිසි කෙනෙක්. ඒ උන් මේ සෑම විටම නීති හඳුන්වා දුන්නේ තමන් සහ තමන්ගේ දේශපාලන පක්ෂයේ ආරක්ෂාවට.